යමබණ්ඩ ගොඩක් ජනප්‍රිය වගේ මේ රාජ්‍ය කරපු සින්දුව වෙනම මේක ගැන ආරම්භයක්. එතකොට කොහොමද කියනවා? කොරෙම ගියා තාමත් හිට් ඉතින් ඒ සිංහලයා ඒවා ඉදලා අද සෙල්ලම් කරලා ඇත්ලටික් කරා. Few moments later. දැන් අපි අපේ රජවරු ගත්තොත් ඒ රජවරුන්ට හිටියා ඉන්දියාවේ නාම බිසෝවරු. ඒ බිසෝවරුන්ට බිසෝවරු කියන්නේ ඔයත් ඒ වගේ නේද? දැන් කියන්නේ ඔය බිසෝවරුන් කියන්නේ මේ මම දහම් පාසල් පොඩි කාලේ ගියේ දැන් යන්නේ. දහම් පාසල් මම ගිය ගඩ කපල නෑ. මෙයාගේ ට්‍රක් එකේ මම ගිය ගඩ ට්‍රක් එකේ ගොඩ මගේ ගඩ කපල කියන බෙහෙතක් ගහගන්න. හරිද? ඔය අපිට කොරෝනා දෙනවා. මම මේ ආයි ප්‍රේක්ෂකයන් WhatsApp American Namaste Indian ah na paande aande aandi enna kada ah sollunga ah yaar sollunga kalambu chetti ayu born Sri Lanka London yo bravo Europe so bavdalo kumada yamam bandu WhatsApp balanna ye thamai dalada maligave perara ekem ini dalada male perara perara dinala perare karaduwa atha danta dhatu mahansa wedama karala me bauddha rajye yamam bandu kiyala deeda wesap balanna yanne big master thamai wesak kala ekeni dansala yana big master wala athara yadde palli saddeta nakidilla wenakata palsale daaneta ranidu ranidu basanna ekka thamai ewa industry de ekwe mu monara yanne thamo da mara me dehanda bawa midena ewa ki අර දැන් මෙයාගේ වාසයේ දේශේ යටින් අනුරාව කුරේ අනුරාව නෙකු මහ මිහිඳු කුලේ ඉපදි පොළොන්නරුවේ කොළඹඩාව වැම්පඩ සමර ගමේ කොල්ලේ රයිට් කියන්න බලන්න ඔයගෙ මේ අපේ අසන්න බලන්න මිලා ගොඩේ ගොඩකාරී අපි දැන් ඉතලා මුළු මීඩියා එකට ගොඩකාරී උන්ට ගන්න මම කරපන් ආයෝ ආයෝ මේ ඒ සිංහල වෙයි ඒ සිංහල අපි කියන අපේ අධිකාරී ජනාධිපතිතුමා දුටු ගැමුණු ඉතින් සිංහල ඒ සිංහල ඊට පස්සේ ම පුතා නාම රාජපක්ෂ එන්නා ඉතින් මේ රියල් ආටිස්ට් කෙනෙක් තමයි ඉතින් ක්‍රීඩා දක්ෂ අපි කියමුකෝ මේ යමම් බණ්ඩ කොහොමද හැදුනේ පසන්න හම්බෙන්නේ කොහොමද එතකොට රණිදු හම්බෙන්නේ කොහොමද පසන්න හම්බෙන්නේ ඇත්තටම මේ මගේ කෙල්ලක් දින්න බේබී නට රෝලින් ඩවුන් ද ස්ට්‍රීට් වීල්ස් ඔන් ද බස් ඒ දි අම්මිත් දෙක අම්මෝ අම්මි අම්මි හොයන්න හකෝ රයිට් යෝ මියා යන්න බලන්න මම තමයි සලාම් දෙන්නේ ගල්ගම් මේ ඉතින් මේ राजा आराधन जनाता ඉතින් එතකොට ක්‍රීඩාවට යොමු වෙන්න තාරුණ්‍ය වශයෙන් දැන් වා ක්‍රීඩකේ වා මේ නැෂනල් ටීම් ප්ලේ කරන්නේ ජාතික කණ්ඩායමට ඒක කරා වාගේ හතරක් වාක්‍ය දැස් ඒ සුදුසුකම් කියන්නේ මම ආසයි ආටිස්ට් කෙනෙක් තාමතරව තමන්ගේ තියෙන ක්‍රීඩාවට හිත යොමු කරේ ක්‍රීඩාව ඒ සුදුසුකම් අධ්‍යාපන ක්‍රීඩාවේ ඇත්තටම ෆිල්ඩි මේ ක්‍රීඩාවට වගේ ඉතින් ඉස්සලා සිංහ ගන්න නෙමෙයි මම ඒක ක්‍රීඩාවට මාරා ඩක්සයි කියන මාර ආසයි ආසයි අද ඉස්කෝලේ අපි දෙකට යනවා අපි ග්‍රවුන්ඩ් වලට ගිහිල්ලා තමන්ගේ ඉන්ද්‍රියයන් ප්‍රැක්ටිස් කරනවා දුවනවා ගේම්ස් කරනවා කාඩියෝ කරනවා ඉතින් එක එක දේවල් දෙන ක්‍රීඩාව කියන්නේ මේ එක පාට කියලා සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කම්මැලි වුණ බෑ හරිද එක එක ආසාව දෙන්න
කරන්න. ඉතින් කැපීමක් තියෙනවා. ඒක නිසා මම මම රබර් තාසල් එන්න රබර් සෙල්ලම් කරලා ඇත්ලටික් කරා. ක්‍රිකට් ගාව ක්‍රිකට් ගන්න මම ඇත්තටම අම්මලිගෙන් නවත් එක්ක මම ඒ වනේ දාඩිය මාසේ වාරේ මෙයාට දාඩිය AC රතු AC එක වැඩ කරන්න පුළුවන් බොයිස් ඉන්නවා. තාසෙන් ඉන්නවනේ නරක පෑයි යවවා ට්‍රිල් එකේ බෝලන් ෆුට්බෝල් රග්බි එහෙම ක්‍රිකට් දවසම චාටරේ තියෙනවා. හැබැයි ඉතින් මීටරේක උඩ තියෙන ක්‍රීඩාව. ක්‍රීඩාවක් ඔබේ ක්‍රීඩා වැත්තාරි අධ්‍යාපන සුභ. එතකොට ඔයා එංගලන්තෙත් හිටියා කාලයක්. අවුරුදු 4ක් ඉඳලා. ඒ අධ්‍යාපන ස්ටඩි සර්විස් එකෙන් ගන්නේ. ඊපස්සේ සරින් සරේ ඒත් ඇවිල්ලා මම සියා ක්ලබ් එක සෙල්ලම් කරගෙන හොලිඩෝල් වෙනවානේ ලංකාවට. ඒත් මම මම කියන්න බෑ මම ඉංග්‍රීසි ගිහලා ප්ලේ කරා ක්ලබ් එකට. ආ. ඒ දැන් ඒ මේ වගේ නෙවෙයි ඒ තියෙන ක්ලබ්ස් කියන්නේ දැන් සිටි එකක් තියෙනවා සිටි එක ඇතුළේ තියෙන ක්ලබ් කියන්නේ ටීම්ස් प्रभुदेव माइकल जैक्सन चैलेंज इंडिया मत वे उत्तम बुद्धुदाम ඉන්දියාවේ අර ඒ ඉන්දියාවේ බුදුදාමෙදී බුදුදාමත් එක්ක බැඳීම් දෙන අපිට මෙහෙ ගොඩ බුදුදාම ඉන්දියාවේ හරි දඹදිව එන ගොඩක් මේ ඉන්දියාවේ ගොඩක් මේව කරන්නේ මේ ගණදේ යෝයිස් ඔව් ඉතින් ඇත්තටම ගණදේ ආන්දරන් මාසෙක උපන්දිනේ දෙන්නේ සැප්තැම්බර් මාසේ 10 මම මාසේ 10 මේ බෙද කිව්වා ඔව් අපි අවසාන අතර හම්බ වුණලා කිව්වා ඉතින් ඒක මම සැප්තැම්බර් මාසේ 5 වත් කරනවා කියන්නේ ඔව් මම මෙහෙම දැන් අපි අපේ රජමෙහු ගත්තොත් ඒ රජවරුන්ට හිටියා ඉන්දියාවේ නාම බිසෝවරු ඒ බිසෝවරුන්ට ඒ බිසෝවරු කියන්නේ ඔයත් ඒ වගේ නේද නේද ඔය බිසෝවරුන් කියන්නේ මේ බිසාන්ත බිසෝවරු කියන්නේ අග බිසෝ උප බිසව බිසෝ මන්තප්පුරේ අපේ රජවරුන්ට මම කියන්නේ දැන් මේ රජවරුන්ට ඒ ඉන්දියාවේ නාපු විසවරු මේ මේ ඒ ඉන්දියානු කාන්තාවන්ට ඒ රජිනියන්ට බැඳුම් පිදුම් කරන්න ඒකට Hindu ආගම ඒක ආගමස Hindu ආගම එතන කෝවිල් අවශ්‍ය නැහැ ඒ කෝවිල් ගොඩක් ඉදි වුණා මේ එතකොට සමන්දේ ආන්දරණ වංශ තමයි බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ මේ ඉන්න දේවරුන්ගෙන් ළඟම ඉන්ටර්වයුව එක මේ මම කියන්නේ මේ අද दीपांकर मैत्री विभाग पास මිනිස්වර මනින කොහොනේ තින තීක්ෂණ බුද්ධිය මනින කොහොනේ අපේ ලංකාවේ ඔබ තමයි ෆීල්ඩ් එලා දෙන්නේ අපි දැන් රැප් කරන්න අපෝ මුණ්ඩ කිසි ඒක මොකදන්නේ එඩියුකේට් කරත්ත දන්නේ නැහැ අපිට දැන් රැප් කරන්න එක නැති වුණා අපිට බැරිද ක්‍රීඩාවට යමු කියලා මොනවා මම පොඳ ක්‍රීඩා කරලා ඉතින් අද මම ගන්න මම ක්‍රිකට් ෆුට්බෝල් මේ වාසෝ ඔයගේ ජීපයක් තියෙනවා ඉතින් අපි බොක්සින් හරි ආස අද මම වාට ගරු කරන්නේ ආටිස්ට් කෙනෙක් විදියට වැඩි අතන ආටිස්ට් කෙනෙක් හොද තැනකට ආවිද හොඳ හිතක් තියෙන හොඳ ව්‍යාපාරික ක්‍රීඩකයෙක්. ඉතින් ඒක මට මෙතන අපි කොළඹ මේ සෙන්ටර් එක නම් මේ කොළඹට ඇවිල්ලා මේ වගේ ගේම් එකක් ප්ලේ කරනවා කියන්නේ ලොකු ශක්තියක්. ඒකම දැන් මම තව ආසයි වගේ දැනගන්න. ඔයාලට ඇන්ටික් ෂොප් එකක් තියෙනවා. ඔව්. ඒක ගැන පොඩ්ඩක් කියන්න. දැන් තමයි ආස ඇන්ටික් පඩ. නෑ ඒක මුලින් ඉඳන් කියන්න ෆීල්ඩ් එක. මම මේ ලැජ්ජ කෙනෙක් නෙමෙයි මම ඇත්ත දේ කියන්නේ මම ගැමනේ මොකද අපේ තාත්තගේ බිස්නස් එක කියන්නේ තාත්තා පොඩි දණේ නම් අපු මිනිස්සේ කියන්නේ හරි දුක් වල දෙන. කියන්නේ කබාට සල්ලි ආපු මිනිස්සු නෙමෙයි. කබා මිනිස්සු නෙමෙයි. කියන්නේ මමත් පොඩි දැනේ ඉපු මිනිස්සේ. ඒ කියන්නේ එක කාමරයයි සාලෙයයි එහෙම තමයි අපිට තිබ්බේ. කියන්නේ මම අම්මේනකොට ඉතින් තාත්තා කියන්නේ වතුර එක දෙන්නෙත් අපිට තාත්තා ගාල්ලේ. කොහොමද? එහෙම ආදරය කරපු දෙමාපිය දෙන්නෙක් ඉතින් දෙන්න ගැන කියන්න ඕනේ. අතවද ලංකාවේ ලොකුම ෂොප් එක ගැන. ඒ ස්ථානේ මේ කොරෝනා වේ. අද ඇත්තටම දැන් මේ කොරෝනා
ප්‍රශ්න නිසා පොඩ්ඩක් ඒක වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ කවුරු හරි අතුලට ගියොත් ඒක හිතා ගන්න බෑ. කියන්නේ අපකර දෙකක් විතර shop එකක්. උතර හිතන්න මේක visit කරන්න subscribe කරන්න මෙයාට YouTube channel නෑ. මෙයා තාම YouTube දාලා නෑ. Facebook දාලා නෑ. Instagram එකක් බැහැ. වැඩවල මගේ එක subscribe කරන්න අර bell icon එක ඔබන්න. එතකොටම මෙන්න මේ කියන වදනවාදීදී අර antique shop එකට යන ඔයගලන්ට අපේ ශ්‍රී ලාංකික වටිනා පුරාවස්තු කියන්නේ හැම දෙයක්ම ඔයාලට බලන්න පුළුවන්. ඒක දැන් ඉස්සරහට හැබැයි ඒවත් නැති වෙයිද කියන දේකුත් තියෙන මොකද අලුත් පරම්පරාව දැන්. ඒක කරන්න කැමති නෑ දැන්. බුදු පිළිමයක් ලීයෙන් කපන්නේ මේ ඇඳලා නෙමෙයි. එයාලගේ මනසේ තියෙන දේ තමයි හැබැයි ඒක හරියට handcraft. හරි ඉතින් ඒක ඝන. කරුවල කරුවලී නෑ මන්න බෑ ඉතින් අපේ තියෙන හැමදේම ෆුල්ටි ඇවිල්ලා බලන්න. කියන්නේ බුදු පිළිමද දිව්‍ය රූපද හැමදේම තියෙන නැති දේ නම් આવොත් ආ ඉතින් මේ එලියෙන් තියෙන පොඩි ලෑලි දොරයි කුයි ඕම තියෙන්නේ අතුල්ල ගිහුවාම මේ මනුස්සයා කර කේඩීච් එක ඒක ඩොල්ෆින් නේ හොටල් එකක් ආ ඒක කල්පාණේ ඒක චුට්ටක් අර වැදුනා ඒක තමයි ආවේ කියන්නේ හරි එතකොට දැන් මේ කොරෝනා ව්‍යසනය දිනන කොරෝනා ව්‍යසනය දැන් ෆයිසර්ද ස්පූටික්ද සයිකෝ මොකද චයිනීස් මොනවාද දැන් මේ වෙන රෙන්න තදාගෙන තියෙන මේ වාට මොකක් හරි ඇමරිකන් යන්න මම වාට ඉතාලියෙන්ද යන්න පුළුවන් ඔයා තියෙන බෙහෙතක් ගහගන්න හරිද ඔයා අපිට කොරෝනා දෙන්න මම මේ ආයිට් ෆ්‍රේක්ස් එක යන්නේ ගැරේ ඔයා ඒක විද්ද ගත්තද වැක්සින් එක දැන් මේ අපේ රටේ තියෙන මේ ඇමරිකාවේ ඉංග්ලන්ඩ් ඉංග්ලන්ඩ් අන්න ඉස්සර මේ දේවල් අපි දන්නවා අපේ පසුබිහාරතුල ඇමරිකා සිටි ඇයි පුදුමද වෙන්නේ ඒස් දෙක දාගෙන පුදිය ගන්න මේ මිත්‍ර රස්ස රටේ ඇමරිකාවේ බීලුනේ හැමෝම මොකක් හරි ලැබෙන එන්නතක් නේ ගා ගන්න ඉතින් මේ අර අන්තිම වෙන ගා ඉඳලා ස්ට්‍රොන්ග් බ්ලඩ් එක දෙන මිනිස්සේ පොඩි පොඩි කියලා චාර්ජ් තියෙන ස්ටේටස් එක ඇමරිකාවේ ඉන්නේ මොකද නෝ කට්ටිය බලන් ඉන්න එකක් මේක මෙයාගේ වැක්සින් එක සුවර වැක්සින් එක චෙක් කරන්න වැක්සින් එක මොකක්ද කාඩ් එක චෙක් කරලා ඉන්න තියෙනවා රයිට් සහෝදරත් අපිට අම්බල දෙනවා ඒගොල්ලොත් මේ ඇත්තටම මේ කලාවට ඒක ආශ කරන ව්‍යාපාර සහ උඳ අධ්‍යාපන ලැබු සහෝදර සහෝදර ගැන කතා කරන්න මම ඉතින් වැඩසටහනක ප්‍රථම වතාවට සහෝදර ගැන මෙයා අහන්න ඔව් මට නිකන් මන්දිර දෙන්නයි අම්බියයි ඒ කට්ටිය සපෝට් එක දෙන පොඩි කාලේ කියන්නේ සින්දු ගේනවා මොකුද ගියා මම මේ සින්දු ගේනවා නේද කපාට රග ගාලා රසනල් ගාලා ඉංග්ලන් ගිහිල්ලා එකපාරට මේ සින්දුවක් කරන්නේ මම ඉංග්ලන් ඉන්නකොට මම අද මම කීබෝඩ් එක ගන්න පුළුවන් දැක්කත් මම රචු පියානෝ එකක් එවදින බේන ඔක ගැන ගහන දුක් දෙන්නේ මම නේ ඔවා දෙන්න අමාරු දන්න වෙන නිසා මේ ඉතින් මල්ල දෙන්නත් කොහොමද යම මණ්ඩ ගානකම් දන්නේ නැහැ මේ සින්දු මම කරාගේ රාශිවලාද ඕගොල්ලෝ හිතා ගන්න තමන්ගේ පළවෙනි මූල ධර්මයේ තියෙන ඕනේ පවුල් පසු වෙන අම්මා තාත්තාගේ අපිට දරුවෝද අපිට දරුවෙක් ඉන්න මට දරුවෝ දෙදෙනෙක් කියන දරුවන්ගේ උතුම් වස්තුව අම්මා තාත්තා ඒක තමයි තියෙන ඕනේ එතකොට දැන් වාගේ ප්‍රියාදර බිරිඳ වාගේ වයිෆුත් මේ වෘත්තියේ මේ කියන්නේ මේ මොඩලින් ෆීල්ඩ් එක මේ ඇක්ටින් ෆීල්ඩ් එකේ ඉන්නවා ඉතින් වාට ලොකු මේ සපෝට් එකක් හම්බෙනවා දැන් කියන්නේ ඒගොල්ලන්ගේ වීව් එක වාගේ තියෙන මේ බෑක් ඒ වාට දෙන සපෝට් එක දැන් මම ඇත්තටම දේවල් කරන්න යතුනා ඒක බෑක් අප් එකක් තියෙනවා අයි නිකන් ඉන්නේ කරන්නකෝ ෆොටෝස් ගන්නකෝ ඉතින් මමත් එයාගේ හැම එයාට එපා කියන්නේ හැම දෙයක් ගැන පරිස්සමෙන් හැම දෙයක්ම බලාගෙන කරන්න අපි කරන් කියන දේවල් තියෙනවා මේකේ එයාට ඒක පරිස්සමෙන් කරන්න නැත්නම් පරිස්සමෙන් නැතුනොත්
සංගීත පැත්තට එන ලබුණුත් එන මොඩලින් පැත්තට අධ්‍යාපනයේ ක්‍රීඩාව මොකක්ද අම්මා මොනවද කියන්නේ අම්මා කැමති දේ කරන්න මම එයාට ප්‍රියලත් කියන්නේ අම්මා බලා ගන්න මොකද එනවා මෙයා කොල්ලෙක් හදන්න වගේ ඉන්න ළඟදී මෙයා මොල්ල බලා ගන්න මේ ඒවා වැඩි කරගන්න අන්න බලාපොරොත්තු වෙන ස්ටේඩියෝ නෑ මගේ ඒ කියන්නේ මගේ කාලෙන් දා මගේ දරුවා මම දරුවා ගොඩක් ආදරේවා මගේ වයිෆ් ඒ කියන්නේ මගේ ලයිෆ් එක එතන ඒ කියන්නේ ඒ කට්ට බලා ගන්න ඒකත් ඒකත් ඒ දේවල් වලට දේවල් ඒ කියන්නේ संबंध लेकिन ඒ කියන්නේ හොඳයි තාරුණ්‍ය නියෝජනයක් ආවොත් ඉතින් අපේ ඔය ලංසෑම තුමා ඉන්න ලංසෑම තුමා පුතා එතකොට අමල් සිල්වා රත්න මේ වගේ හොඳ මේ හොඳ දේශපාලන කමිටුවක් ඉන්නවා අපිත් එක්ක එතකොට ඕගොල්ලෝ වගේ කට්ටිය තාරුණ්‍ය දේශපාලන ආවොත් අපිට පුළුවන් ඔයගේ ඇඩ්වයිසස් ලාගේ ඒක වෙයිසලා හොඳයි අපි සපෝට් කරනවා අනිවාර්යයෙන්ම මෙයාට වෝට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න වෝට් කරන්න රයිට් සුබපත ඉදිරියට එන වැඩ මොනවාද ඉදිරියට ෆිල්ටි වාත් එකක් තියෙනවා සමාජය සමාජය කියන මොකද දැන් සමාජයේ එක එක පැති වලට යන්නේ ෆිල්ටි දේ අපි බලමු කොහොමද අපි සිංහලෙන් මා මේ සිංහලාවගේ නිවුස් එකක් දෙන්නේ කටිරු ඉතින් මම පෞද්ගලිකව දන්නා ඉරාජ් ගෝවා එතකොට මේ පසන් මේ කසියත් එක කේමැක් අප කොමත් එක සිංහ වෙනවා ඉතින් රණිදු මේ කිලිබි ඕගොල්ලෝ මගේ channel එක ෆිල්ටි channel එක subscribe කරන්න එතකොට බෑත්යෙන් තියෙන bell icon එක click කරන්න ඕගලන්ට notification එක ඉතින් මේක තමයි මගේ re launch එක bless boy එක තමයි මම launch එක කරන්නේ මෙයාව කොළඹටම ලොන්ච් කරන්න ගන්න වැඩි කොට සතියේ දවස් පහ කොළඹ ඉන්න කියලා ඔබට කමෙන්ට් කරන්න කොළඹ ඉන්න කියලා ඕකේ සර් රජා ජයවා ඕකේ.